පිළිකාවක් හැදිලා කියලා ඇත්තටම පිළිකාව කියන්නේ පොඩි ලිරක්. හරි සරලව ඒක කිව්වා මේ පිළිකාවක් කියන්නේ හරි පොඩි ලිරක් කියලා. ඔව්. ලක්ෂ ගාණක් වියදම් කරගෙන මේ පිළිකාවකින් රෝගයට ප්‍රතිකාර කරනවා. මම හිතන්නේ ඒක වුමනාවෙන් කරන දෙයක්. මෙච්චර රෝවල් පිරෙන්න වුමනාවක් නෑ පිළිකාවල. ඕනේ පිළිකාවක් නිත්තාවටම සුව කරන්න පුළුවන්. ඒ ඉන්ද්‍රියන් ඒ පිළිකාව එතරම් නතර කරන්න පුළුවන් වර්ධනය වීම. ඒක නතර කරන්න ඕනේ තරම් බෙහෙත් තියෙනවා. ලංකාවේ මේ ගස් කොළන් වල තියෙනවා. බෙහෙතක ගතික ශක්තියකින් වෙදකම් කළොත් තමයි පාරම්පරික වෙදකම හැටියට ඒකේ බලයට ඒකේ තියෙන කම්පන සංකේතය. අපි චිත්ත තරංග කියලානේ කියන්නේ. එතකොට ඒ සිතුවිල්ලට සංකේතයක් තියෙනවා. ඒ සිතුවිල්ලේ සංකේතය ඒ ඉන්ද්‍රියන් වලට වදිනවා. දැන් අපි උදාහරණයක් ගමු ගොඩාක් දුකින් ඉන්න අයට කපිය අමාරු හැදෙනවා. ඒ කියන්නේ දුක කියන චේතනාවේ සංඛ්‍යාතයේ පෙනහළුවට බලපාන පෙනහඬ සංඛ්‍යාතයට සමානයි. පිළිකාවක් නතර කරගන්න පහසු ක්‍රම තියෙනවා. හැදෙන්න මූලික ලක්ෂණයක් එනවා කියමුකෝ. ඊට කලින් අපි ඇස්වල ඒ ලක්ෂණ තියෙනවා. මොනාරි ලෙඩක් එන්න කලින් ඒක අනිවාර්යයෙන්ම අවුරුද්දකට දෙකකට කලින් මේ අපේ එක ඇහ කොටස් 60කට බෙදලා 70 දැන් දකුණු පැත්ත නම් දකුණේ ඉන්ද්‍රියන් වම් පැත්ත නම් වම් ඉන්ද්‍රියන් වල ආතතිය හොයන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඔයාගේ මේ ඉන්ද්‍රියන් වලට මෙන්න මේ බලපෑම තව අවුරුද්දකින් එකමාරකින් එනවා කියලා. හැබැයි තාම එක වෙලා නැහැ. ඒක අපිට කියන්න පුළුවන් නම් අර ලෙඩුන්ට පුළුවන් පිළිකාව නිත්‍යාවටම සුව කරගන්න. ඔව් අනිවාර්යෙන් සුව කරන්න පුළුවන්. අපිට නාඩියල් ලබලා කියන්න පුළුවන් කොච්චරක් බ්ලොක් තියෙනවද කොච්චරක් එකෙන් හීන වෙලා තියෙනවද? ඒකෙන් ගණන් ඇතුව කියන්න පුළුවන් 100ට ගාන කීයද කියලා නාඩි වලින් කියන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමන්ලා ගාවට ආවොත් එහෙම කොච්චර විතර කාලෙකින් මේක සුව කරන්න පුළුවන්ද? ඔපරේෂන් කරන්න පුළුවන් මට්ටමක කෙනෙක් ආවත් අපි දෙන මූලික වට්ටෝරු කීපෙන් ඒ අවධානම පහ වෙලා යනවා. පරිප්පු වැට 50ක් විතර දාලා මේ ටික ඇහෙදින්න නැගිටින්න ආයෙ ඇහෙදින්න කියලා කිව්වොත් එහෙම කොන්දට වෙදකම් කරන්න වෙන ගානටම දැන් මිනිස්සු දුරවලයි. දැන් ලෙඩ හැදෙන්නේ නැහැ. දැන් නිකම් ඉන්න ගමන ලෙඩ හැදෙන්නේ වැඩිපුර. මේ ප්‍රතිකාර ක්‍රම වලින් මේ වෙන විට මේ කොපමණ විතර ප්‍රමාණයක් ඔබතුමන්ලා ගාවට ඇවිල්ලා මෙහෙම සුව වෙලා තියෙනවද? දල වශයෙන් කිව්වොත් ඉතින් 2000-3000ක් විතර. එතකොට දැන් ඔබතුමන්ලාත් මේ වගේ විශාල මුදලක් වැය වෙනවද ඔබතුමන්ලාගේ ප්‍රතිකාර ක්‍රම වලට? හැබැයි ඔබතුමන්ලා පාවිච්චි කරන ඖෂධ ඔබතුමන්ලාමද නිෂ්පාදනය කරන්නේ? අපි හදාගන්නවා. අපි වේත් කඩෙන් ගන්නවත් නිෂ්පාදිත ඖෂධ මොනවාක්වත් ගන්නේ නැහැ. අපි ඒ තියෙන මුදලට අපි වැඩකම් කරනවා. එතකොට මේක ඔබතුමා කියනවා මේක නිත්තාවට හොඳ කරන්න පුළුවන් මේක මහලුක වැඩක් නෙමෙයි කියලා. පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් පෙනී හිටින්න රජයේ තියෙන ණය ටිකත් අපිට පුළුවන් විසඳලා දාන්න. අයිබෝවන් සුබ දවසක් විශ්වකර්ම නර්මන ඔබ සියලු දෙනාටම. අදත් අපි සුපුරුදු පරිදි ඉතාමත් කාලෝචිත සහ ඉතාම සුවිශේෂී කතාබහකට තමා මේ සූදානම් වෙන්නේ. ඒ සඳහාද අපි එකතු කරගන්නවා පාරම්පරික වෛද්‍ය සිරෝමණි කෝසල ශ්‍රී හේවගේ මහත්මයා. අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් වේද මහත්මයා මේ අපි මේ මූලික කතාබහ ආරම්භ කරන්න කලින් මේ මට ඔබතුමාගෙන් දැනගන්න උවමනා කරනවා මේ පාරම්පරික වෙද මහත්යෙක්නේ ඔබතුමා. ඔව්. එතකොට මේ දැන් අපි දන්න විදිහට මේ ආයුර්වේද සහ පාරම්පරික කියලා ක්‍රම දෙකක්ද තියෙන්නේ. මොකද්ද මේ වෙනස? මේ කියන්නේ දැන් යම් ආයුර්වේද වෛද්‍යවරුත් ඉන්නවා පාරම්පරික මේ ඔක්කොම මේ අපේ සිංහල වෙදකමනේ කරන්නේ. එතකොට මේ ඔබතුමන්ලාගේ ප්‍රතිකාර ක්‍රමයන් වල මේ යම් වෙනස්කම් තියෙනවද පාරම්පරික කියලා විශේෂ? ඔව් දැන් ආයුර්වේද ප්‍රතිකාරවල සහ පාරම්පරික ප්‍රතිකාරවල පරම්පරාගත අනුම වෙනස්කම් තියෙනවා. ඒතර පරම්පරාවලින් හොයාගත්තු දේවල් පරම්පරාවලින් තියෙන තාක්ෂණය ඒ වගේ දේවල් වෙනස්කම් තියෙනවා. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් කසාය වට්ටෝරුවක් දුන්නොත් ඒ කසාය වට්ටෝරුව සමහර බෙහෙත්වල ඒ කියන්නේ විස දේවල් තියෙනවා. ඒ විස දේවල් නසලා ගන්න ක්‍රමයක් ආයුර්වේදයේ තියෙනවා. අපේ නසලා ගන්න ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකේ ගතික ශක්තිය අරගන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට දැන් අපි මොකක් හරි බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත ස්නායු පද්ධති හරහා යන්න ඕන නම් අපිට ඕනම ලෙඩකට ඒ විදිහට වැඩකම් කරන්න පුළුවන්. සියල්ලම කසාය වට්ට වලින් ගුලි වලින්ම කරන්න ඕනමාවක් නැහැ. ඒ වගේම රෝග විනිශ්චය කරන විදිය රෝග හොයන විදිය සම්පූර්ණ වෙනස්කම් තියෙනවා. ඒ වගේ සමාන දේවලුත් තියෙනවා මේ දෙකේ. හැබැයි දෙකම හොඳ වෙදකම. දැන් මේ ඔබතුමන්ලා මේ වර්තමානයේ මේ
කරගෙන යන මේ මොන වගේ දේවල් වලටද ප්‍රතිකාර කරමින් යන්නේ? ඔව් දැන් අපි ඕනම ලෙඩකට ඒ කියන්නේ අපි කියමුකෝ අලුතෙන් ලෙඩක් ආවා කියලා. ඔව්. වෛරසයක් ආවා කියලා. ඒකට පවා අපිට වෙදකම් කරන්න ඒ වෙදකම් ක්‍රම සූත්‍ර අලුතෙන් ලෙඩක් ආවොත් අලුත් නිර්මාණයක් කවුරුහරි කරලා හරි එවුවොත් ඒවට අපිට පුළුවන් ඒ අපේ තියෙන වෛද්‍ය සූත්‍ර වලින් ඒ ඒ වෙදකම් වල කියන්නේ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න. දැන් විද්‍යාත්මය මේ අලුත් රෝග ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට මේ වර්තමානයේ මේ ප්‍රබල වශයෙන් දැනිච්ච රෝගාබාධ කීපයක් තියෙනවනේ මේ සමාජය තුල කතා බහට ලක් වෙන. මේ ඒකෙන් විශේෂිතම දෙයක් තමයි පිළිකා කියන එක. දැන් මේ අපි දන්න විදිහට මේ අලුතින් රෝගීන් 2500ක් විතර මාසයකට වාර්තා වෙමින් ඉන්න මේ පිළිකා කියන රෝගය. එතකොට මේ පිළිකා කියන රෝගය ඔබතුමන්ලා කොහොමද අඳුනගෙන තියෙන්නේ සහ ඒක ඇති වෙන්නේ කොහොමද? ඒකට ප්‍රතිකාරයන් කොහොමද? කොහොමද ඔබතුමන්ලාගේ පිළිවන වැඩ පිළිවෙල? ඔය පිළිකා රෝගය කොහොමදත්ම ඇලෝපති වේදකම ගත්තත් ආයුර්වේද ගත්තත් පාරම්පරික ගත්තත් එකම ක්‍රමයකට තේරුම් ගන්නවා. නමුත් ප්‍රතිකාර කිරීමේදී සමහර තැන්වලදී සමහර වෙදකම් වල මානසික ගුණාංග ගැන හිතන්නේ නැහැ. දැන් අපිට පිළිකාවක් හැදුනා කිව්වහම අපි කෙලින්ම ඒක බාර ගන්නවා. ඒ කියන්නේ අපි එතනින් යහට ඉවරයි කියලා. ඒක තියෙන ගම්ම හිතේ අර පිළිකාව හොඳ කරන්න අමාරුයි. ප්‍රධාන කාරණාව යටිහිතේට 100ට 9ක බලයක් තියෙනවා කියන්නේ. දැන් 10න් ඒ කියන්නේ මොකද ජවනවර බවංශ කියලා හිත කොටස් තුනකට බෙදුවාම බවාසගත සිතට 10න් 9ක බලයක් තියෙනවා. උඩේට තියෙන එක බලය. එතකොට අපි 10න් 9ක බලයෙන් හිතුවාම මට හොඳ වෙන්නේ නැහැ. දැන් පිළිකාවක් හැදිලා කියලා. ඇත්තටම පිළිකාව කියන්නේ පොඩි ලෙඩක්. හරි. ඔබතුමා මේ හරි සරලව ඒක කිව්වා මේ පිළිකාව කියන්නේ හරි පොඩි ලෙඩක් කියලා. ඔව්. ඒකේ නෑ මේ මේ සාමාන්‍යයෙන් ගත්තහම දැන් බටහිර වෙදකමට යොමු වුණොත් කියව මම හිතන්නේ මේ ලක්ෂ ගාණක් වියදම් කරගෙන මේ පිළිකාවකින් රෝගයට ප්‍රතිකාර කරනවා. මම හිතන්නේ ඒක වුමනාවෙන් කරන දෙයක්. ඒ කියන්නේ මෙච්චර රෝවල් පිරෙන්න වුමනාවක් නෑ පිළිකාවල. හැබැයි පිළිකාවේ ඒ කියන්නේ ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට ශරීරයේ කොටස් විනාශ වුණාට පස්සේ කාටවත් කරන්න බෑ. ඒ වැඩි. ඒ කියන්නේ මේ මුලින් අඳුනගත්තොත් විතරක් මේක හොඳ කරන්න පුළුවන්. මුලින් අඳුරගත්තොත් ඕනේ පිළිකාවක් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හැබැයි අපි ඉන්ද්‍රියන් විනාශ වීගෙන යනකොට ඒ ඉන්ද්‍රියන් ඒ පිළිකා වෙතනම නතර කරන්න පුළුවන් වර්ධනය වීම. මොකද පිළිකා ශෛලියක් වර්ධනය වෙන්නේ අර සංඥාවක් නැති. ඒ කියන්නේ දැන් පිළිකා ශෛල ඕනම ශෛලියක් වර්ධනය වෙන්න සංඥාවක් නිකුත් වෙන්න බෑ. ඒක නැතුව නිකන් ඔයේ වර්ධනය වෙනවා. තව ශෛලයකට ශෛලියක් එකට මෙව වෙනකොට මේ ඒ සෛල එතන නතර වෙනවා. පිළිකා සෛල ඒක ගණන් ගන්නෙ නැහැ. ඒක එහෙමම යනවා. එතකොට ඒක නතර කරන්න ඕනි තරම් බෙහෙත් තියෙනවා. ලංකාවේ මේ ගස් කොළන් වල තියෙනවා. ප්‍රධානම කාරණාව තමයි අපි බෙහෙතක ගතික ශක්තියකින් වෙදකම් කළොත් තමයි ඒක මනසට යන්නේ. දැන් ද්‍රාවණය කියන්නේ තනුක වීම වැඩි නම් ඒක ශරීරයට යනවා. එතකොට ඕනෑම ශාකයක ගතික ශක්තිය වෙනම අරගන්න පුළුවන්. පාරම්පරික වෙදකම හැටියට ඉස්මරං කසා හිදලා සාන්ද්‍රණය වැඩි කරගෙන වෙදකම් කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ පිළිකාව, heart attack ඒ වගේ ඕනම දෙයකදී මුලින්ම අර තියෙන මානසික මට්ටම නතර කරලා යනවා. ඒ කියන්නේ අපි මැරෙනවා කියලා හිතන රෝගියෙක් සුව කරගන්න බොහොම අමාරුයි. ඒ ඒ ඒ මනස ඒක කඩලා දානවා. කියන්නේ මේ විශ්වාසය ඇති කරගන්න ඕනේ මේක සුව කරගන්න පුළුවන් දෙයක් කියලා. ඔව්. විශ්වාසයම නෙමෙයි එතන තියෙන්නේ. දැන් අපි කියමුකෝ දැන් අපිට ලෙඩක් හැදෙනවා. ඔව්. ලෙඩක් හැදුනහම අපි හිතනවා මේක හොද වෙන්නේ නැහැ ජීවිතේට කියලා. එහෙමනේ දැන් සාමාන්‍ය පිළිකාවලට කියන්නේ හොද වෙන්නේ නැහැ කියලානේ. ඒ මට්ටම ආවට පස්සේ ඒකේ බලයට ඒකේ තියෙන කම්පන සංකේතය. අපි චිත්ත තරංග කියලානේ කියන්නේ. එතකොට ඒ සිතුවිල්ලට සංකේතයක් තියෙනවා. ඒ සිතුවිල්ලේ සංඛ්‍යාතය ඒ ඉන්ද්‍රියන් වලට වදිනවා. දැන් අපි උදාහරණයක් කිව්ව ගොඩාක් දුකින් ඉන්න අයට කපිය අමාරු හැදෙනවා. ඒ කියන්නේ දුක කියන චේතනාවේ සංඛ්‍යාතයේ පෙනහළුවට බලපාන පෙනහන්දේ සංඛ්‍යාතයට සමානයි. එතකොට ඒ ඉන්ද්‍රියන් වෙනස්කම් ඇති කරනවා. ඒ වගේ පිළිකා රෝගියෙක් 100ක් ගත්තොත් ඒ පිළිකා රෝගයෙන් ඔක්කොම බය වෙන්නේ එකම කාරණාව. සමීක්ෂණයක් කළා. ඒකින්ද පිළිකාව ගලවන්න පළවෙනි කාරණාව ගලවන්න බැරි ඒකයි.
Api tamang waga kerla kani nen, puluang kam tibet eka kani nen, dan gua volte kana bisa deval, eva sari rega tunaham, me sailo wala be kurti me tuen na puluang, eva ke ema jana wala nut ma pilika hedeno, eva ke ema muka kari, api ke emuko tuale ama naru na ada pasi, ita pasi ego lo tuale te karna deval, eto te karna pritikara nua eva sari rega te vela, wena tuti eka te eva. Pilikawa විදියට වැඩ කරන්නත් පුළුවන්. ඉතින් කොහම වුණත් පිළිකාවක් නතර කරගන්න පහසු ක්‍රම තියෙනවා. ඒ ක්‍රම සමාජගත වෙන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ. මේ ඔබතුමා හරි පහසුවෙන් කිව්වට අපි පොඩ්ඩක් මතක් කරමු මොකද්ද මේ ක්‍රමයේදී මේ පිළිකාව නතර ගන්න අපිට කරගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට දැන් සමහර ක්‍රම දැන් අපි කියමුකෝ පිළිකාවක් මුලින් එනවා කියලා දන්නේ නැති. Ya kita masa ya arus dekat arus dek kita lagi ada pasti pilih kawat kaden lagi ya mau kaden mula laksana kaden lagi ya mau itu kali ngapa ya soalnya laksana dino lagi laksana dino ya api eva cek keran ya dan ada rata dino muka kari mesinnya kan cek kalla ek manahari me apa dah kelat dino nang itu aja ek api apa dah kelat kira dan Namut munahari ledak kena kaling, eka anuarimnya, aurut dekana deka kaling. Dan obat orang kini itu memi munawa gelaksana dini, dan apa kalti yang dulu kan pulau. Dan sari dan pilih kawar ke sige kita tada tino. Itu pada sari ini, oh nama dana ke pilih kawar ke dana pulau. Itu pada dan apa dia mau ko, me apa eka ya, kota seta kita beda lah. Eya he tiena, Hati dan dakunu petenang dakunu indrian, wam petenang wam indrian, mula atati ya hoyan na pulo, na pili kawa kete na kote sai le wala itengol atati reka tino, kete kota e adala teng mula deng ap kene, get mehema geti titi yena reka tino, godak e kawila tino reka, ni kene sana lo reka e wate kien, e tengoling e reka we tiena geti ti pramani, e ka istilah ada tienni, netang itu, tuni istilah ada tienni, ayanu apit lagi anu pulang, lagi main itu ayan nolta, mainnya main balapan ama, tawa aurud daging, eka marga ini naik, lebih tamu itu villa nih, hebei, eka apit lagi anu pulang na, arah ledun tu pulang, pilih kawa ni tawa itu mau suka raga na, eka cek kerja. Samaan nih kene kuda, muli kawa itu nih kene, samaan nih kene kuda muli kawa itu nih, biasa kam himati ina aja, pilih kawa ප්‍රතිකාර කොයි පිළිකාවටත් එකයි ප්‍රධාන ටික දෙන්න ඕනේ ටික දැන් අපි ප්‍රධානවම කරන්නේ පිළිකාව බාරගත්ත හිත සංසුන් කරන්න ඕනේ මුලින්ම එතකොට එයාගේ තියෙන ආතතිය පීඩනය නිසාම එයා ඒ පිළිකාව තව වර්ධනය කරගන්නවා ඒ වර්ධනය කිරීම නතර කරන්න අපිට එයාගේ චරිත ස්වභාවය අනුව එයාට ගතික ශක්ති බෙහෙතක් දීලා එයාගේ මානසික මට්ටම සැහැල්ලු කරනවා. සැහැල්ලු කරලා තමයි අපි ඊළඟට ප්‍රතිකාර සංවේදනය කරන්නේ. දැන් මේ පිළිකා වලට අමතරව වෙද මහත්තයා මේ අපි මේ සමාජය ඇතුලේ දකින මේ බහුලවම මේ පහුගිය කාලය තුලම බහුලවම වැඩි වෙච්ච දෙයක් තමයි මේ හෘද ආබාධ කියන එක. මොකද මේ සාමාන්‍ය වාර්තා වෙන විදිහට සංඛ්‍යාලය කරන විදිහට 135ක වැඩිවීමක් වාර්තා වෙනවා. මේ මේ මේකට මේ බොහෝ එක එක අය මේ එකෙක් මතවාද ගේනවා මේ මෙන්න මේ මේ කාරණා හින්දා තමයි වැඩි වෙලා තියෙන්නේ කියන එක. මේ ඔබතුමාන්ලා දකින්න විදිහට මොන වගේ කාරණා හින්දාද මේ මේ වැඩි වෙමින් වෙලා තියෙන්නේ? හෘදයාබාධ දැන් ගොඩක්ම කියන්නේ ශරීරෙට අහිතකර ඔසු වර්ග තියෙනවා.
Eva kali akti segan no kota adi matra widi erde abade tiena pulwa. Eva kema tamangge tata te amate parampara wi moka kari hema laksana yake no nang e golante e hemat abadan ma wedi wena pulwa. Godak kela wata erde abade yak samahara ya deng apiki no ne gastric kela. Gas hardaya badaya hadinna kalin e wage roga lakshana eno habai eka gastric kiyala minissu godak kalawata ekata behet karana iti eka ara avadanam ayin karala ohe eken therman nathuwa wedakan karagena yana nisath e avadana e buna behet walin wedi wenna puluwa den me me den oka samanya vidihata athi wena hardaya badane obathuma me katha baha kare oh etoda me me pahugiya kale me visheshayen meka me wedimimak siddha wenna hethu mokadda me samaje tule wethi api dake ne widiyata nan samara innat walin wetta dewal walin aabada athi wela thiyena ekena obuthuman lagawata ewillama mehema katti prakasha karanawada me me innat hinda mehema mehema wela thiyena kiyala me den me apita hrudaya aabadayak moolikawoma me handuna ganeemak karata passe ekena athi wenna ho ek parak athi unnata passe ho obuthuman lagawata awoth kohomada eka pratikara karala aniwaryen suwa karanna puluwanda kohomada eka pratikarakama siddha wenna ඔව අනුවාරෙන් සුව කරන්න පුළුවන් අපිට නාඩියල් ලැබලා කියන්න පුළුවන් කොච්චර බ්ලොක් තියෙනවද කොච්චර මේ කියන්නේ හීන වෙලා තියෙනවද ඒකෙන් ගණන් ඇතුව කියන්න පුළුවන් 100ට ගාන කීයද කියලා නාඩි වලින් කියන්න පුළුවන් නේ මේ මේ සාමාන්‍යයෙන් දැන් හෘද ආබාධයක් ඇති වුණාට පස්සේනේ රෝහලට ගියාට පස්සේ තමයි දැනගන්නේ මට මේ මිටක් දැන් වෙලා තියෙන්නේ කියලා ඔව් එතකොට දැන් ඔබතුමන් ළඟාවට ආවොත් එහෙම කොච්චර විතර කාලෙකින් මේක සුව කරන්න පුළුවන්ද ඔපරේෂන් කරන්න පුළුවන් මට්ටමක කෙනෙක් ආවත් අපි දෙන මූලික වට්ටෝරු කීපෙන් ඒ අවදානම පහ වෙලා යනවා ඊට පස්සේ අපිට කොහොමද මාස 6ක්වත් ඒගොල්ලෝ බෙහෙත් ගන්න ඕනේ ඒකට හේතුව අපි චෙක් කරන්නේ නැහැ අපේ දැන් හෘදයා ආබාධ තියෙන අයගේ තියෙන ලක්ෂණ ඒ කියන්නේ ඇහෙන් තියෙන ලක්ෂණ ටික පහ වෙනකම් අපි බෙහෙත් කරනවා ඒකෙන් තමයි අපි හොයාගන්නේ මේක තව තව තියෙනවා කී කියා පහ වෙනකන් නාඩි වලුනේ ඒකෙන් අපි හොයාගන්නේ එතකොට ඊට පස්සේ යාට බෙහෙත් නතර කරලා අභ්‍යාස ටිකක් දෙනවා ඒ අභ්‍යාස වලින් ඒගොල්ලන්ට මාංශයක් දැනෙන්නේ නැත්තම් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව වෙන්ද වගේ මෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි ඒ ඒ වார்த்தාව අරගෙන අපි බෙහෙත් නතර කරනවා දැවිද මහත්තයා මේ සාමාන්‍යයෙන් කෙනෙකුට හෘදයා ආබාධයක් දැන් කිනක සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් නේ මොකද මේ බොහොම මේ නිද්‍රාශීලී සමාජයන්නේ තියෙන ඒ කියන්නේ ව්‍යායාම අඩුයි ඒ වගේ තත්ත්වෙන් ඇතුළේනේ එතකොට මේ මේක මේ වළක්ව ගන්න කාට හරි අවශ්‍ය නම් එයා මොන වගේ ජීවන රටාවක් දනුගමනය කරන්න ඕන එයා කොහොමත් හොඳට වතුර බොන්න ඕනේ හොඳට උස්ම ගන්න පුළුවන් ව්‍යායාම ටික කරන්න ඕනේ එතකොට ඒ ඕනම වෛද්‍යවරයෙකුට ව්‍යායාම ටිකක් යවුවාම එයා ලෙඩට හරියන්න කියන්න පුළුවන් ඒ ඕනම වෛද්‍යවරයෙකුට. ඉතින් ඒ තමන්ගේ ලෙඩ ටික කියලා මට මොන ව්‍යායාමද හොද කියලා අහලා උදේ හවස ඒ සාමාන්‍ය ව්‍යායාම ගොඩක් බර දේවල් නෙමෙයි. ඒ ව්‍යායාම ටික පොඩ්ඩක් හතිය දාන්න ජීවන රටාව අරන් යන්න තියෙන්නේ. දැන් ඉස්සරනම් වගා කරගන්න. තමන්ගේ දේවල් ටික කරගන්න. ඒක පාත් වෙනවා නැගිටිනවා එහෙනම් දැන් අපිට දැන් දැන් පරිප්පු වැට 50ක් විතර දාලා මේ ටික එහෙදින්න නැගිටින්න ආයෙ එහෙදින්න කියලා කිව්වොත් එහෙනම් කොන්දට වෙදකම් කරන්න වෙන ගානටම දැන් මිනිස්සු දුරවලයි. නමුත් ඒ වගේ දේවල් කරන්න ඕනේ. කළාට පස්සේ පුළුවන් මේ ඔය තියෙන අවදානම් තත්ත්ව පහ කරගන්න. දැන් ලෙඩ හැදෙන්නේ නැහැ. දැන් නිකම් ඉන්න කමර ලෙඩ හැදෙන්නේ වැඩිපුර. මේ මෙද මහත්තයා මේ 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 ප්‍රතිකාරකම වලින් මේ මේ වෙන විට මේ කොපෝණ විතර ප්‍රමාණයක් ඔබතුමන් ළඟාවට ඇවිල්ලා මෙහෙම සුව වෙලා තියෙනවද අපි දල වශයෙන් කිව්වොත් ඉතින් 2000-3000 විතර කරලා තියෙනවා හැබැයි ඉතින් අපි ඇත්තටම ලෙඩ්ඩුන්ගේ වාර්තා තියාගත්තේ මේ මෑතකදී ඒකට හේතුව අපේ පාරම්පරික වෙදකමට වෙන අගතිය වෙනුවෙන් අපිට සිද්ධ වුණා පාරම්පරිකව වෙදකම් කරගන්න මිනිසුන්ගේ වාර්තා තියාගන්න. එහෙම නැත්නම් හොර වෙද්දු ගන්නට අපි වැටෙනවා.
Venama taksanayakin. Eka yanne venama gatika shaktiya venama ganna. Ewa walata api godak mahansi wenawa e wage dewal wenawa. Habai obuthumanla pawichchi karana awasada obuthumanlamada nispadana karana hada ganna. Api beth kadin gannawat nispada dawasada monawakath ganne naha. Api maha da ganna ape parampara walin ena dewa. Etakota samahara welawal wadi rasa behata wumana unoth. Dan mokada yani heart attack ekata papu ganna beth tiyena. Ithin ewa walin artinya well pirsu diwenwa diwenu, එතකොට ඒ විස මරන්න දේවල් ඒ ගන්න වේදම අපිට දරන්න වෙනවා. එහෙම වුණත් අපි ලෙඩාට ඒක තේරුම් කරලා දෙනවා. නැත්නම් එයාට ගේන්න කියනවා. මේ බේට් ටික මට දෙන්න මම ඔයගොල්ලන්ට හදලා දෙන්නම් කියලා. එහෙම විශේෂ අවස්ථාවකදී. එහෙම නැතුනොත් අපි ඒ තියෙන මුදලට අපි වැඩකම් කරනවා. නේද මේ මහත්ය මේ දැන් ඔබතුමන්ලාගේ ඔය ඒ කියන්නේ වියදම් ගොඩක් අඩුයිනේ මේ ප්‍රතිකාරකම. එතකොට මේක ඔබතුමා කියනවා මේක නිත්තාවට හොඳ කරන්න පුළුවන් මේක මහලුක වැඩක් නෙමෙයි කියලා. එතකොට මේ දැන් රජයේ පැත්තෙන් ගත්තත් මේ රෝහල් වලට වියදම් කරන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් මේ රෝගීන් වෙනුවෙන්. එතකොට මේ ඔබතුමා යම් යෝජනාවක් කරනවාද මේ රජයෙන් ඔබතුමන්ලට යම් සහයෝගයක් අවශ්‍යයි හරි මොකක් හරි එහෙම විශේෂ යෝජනාවක් තියෙනවද ඔබතුමන්ලට? අපි අදාළ දන්න හැමෝටම ඒ යෝජනා කරලා තියෙන්නේ. එතැලක යුතු සියලු පුද්ගලයන්ට. නමුත් ඒගොල්ල දක්වන ප්‍රතිචාරය يعني හරියට තමන් ලංකාවේ ඉපදුලේ ඉපදුනේ නැහැ වගේ. ඒගොල්ලෝ ඇමරිකාවේ පිටසක් කළා වගේ තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒකින්ද අපිට දැන් වෙලා තියෙන්නේ අපිට අපිගෙන බලා ගන්න. ඒකින්ද අපි කොහොම හරි අපිගෙන බලා ගන්නවා අපේ වටේ ඉන්න පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඕනෑපාගම් අපි බලනවා. ඒ ටික කරගෙන යනවා. ඉතින් රජය ඇත්තටම බුද්ධිමත් නම් පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් පෙනී හිටින්න රජයේ තියෙන ණය ටිකත් අපිට පුළුවන් විසඳලා දාන්න. එතර ප්‍රමාණයක් අපි පායකින් අපිව එක එල්ලේ අරගෙන කට්ටිව අරගෙන සාකච්ඡා කිරීමක් වෙන්නේ නැහැ. තෝරගත්තු පිරිසකට ඒක තෝරගත්තු පිරිස එක තමයි ඒක කරන්නේ. ඔබතුමන්ට මේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපිත් සංගම මං හිතන්නේ මේ ඉතාමත් සුවිශේෂී කතා බහක් වුණා. මේ ඉතාමත් වටිනා කරුණු කාරණා රාශියක් කතා බහට ලක් වුණා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් කියලා අපි අදට සමු දෙනවා. නැවතත් දවසක අපි තවත් රෝගාබාධ පිළිබඳව මේ ආකාරයෙන්ම කතා කරමු කියන යෝජනාවත් එක්කම. ඉතින් ඔබ සියලු දෙනාටත් මේව මං හිතන්නේ බොහොම ප්‍රයෝජනවත් වෙන්න ඇති මේ කතා බහ. අපි නැවතත් දවසක මේ වගේම ඉතාම සුවිශේෂී කතා බහක් එක්ක හමු වෙනතුරු අදට සුබ දවසක්.